නර්තනයේ යෙදෙන බිබ මෙලෙස ඉත්‍රි වන්නට තිබුණු තැනක් නොවේ. මෙහි ඉදිකරන්නට නියමිතව තිබුණේ හිඟුරක්කුඩ අධ්‍යාපන කොට්ටාසේ විශාලතම රංගශාලාවයි. වසර 9කට පෙර ආරම්භ වූ ඉදිකිරීම මග නැවති දැන් වසර 8ක්. බැදිරිගිරිය දෙව්ලන් කඩවල ජාතික පාසලේ දරුවන් මේ නිසා විඳින පීඩා බොහෝමයි. ගල් එනවා බැලි මේ ඩ්‍රයිවිස් වෙනවා. ඉතින් සමහරවිට කැසීටන් එනවා. ඉතින් මේක බොහොම දුෂ්කරයි. ඉතින් අපි මෙහෙම ආධාරණ ඉතින් අපේ කලාව රැකගන්න ඕනි හින්දා. නහාරික මම හුඟක් වෙලා සමහරවිට හති හිටන් හැදෙනවා. රංගශාලාවේ ඉදිකිරීම් නිබවන්නේ නම් එහි ප්‍රයෝජන ලබන්නේ දිවුලන් කඩවල විදුහලේ සිප් 4 හදාරන 2000ක් පමණ වෙන සිසු දරුදරියන් පමණක්ම නොවේ. අපිට මේක හදලා දුන්නොත් ඒක මේ පළාතටම ලොකු වටිනාකමක්. අපිට මෙච්චර වටින සම්පතක් තියදී අපේ වැඩ කටයුතු සෞන්දර්යාත්මක කුසලතා වැඩි දියුණු කරගන්න අපේ මේ සම්පත කඩිනමින් ඉදි කරලා දෙන්න කියලා බලධාරීන්ගෙන් මම ඉල්ලනවා. අඩක් නිමකල දෙමහල් රංගශාලාව සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් කෝටි 15කට අධිකයි. රංගශාලාවේ ඉදිකිරීම අවසන් කර ගැනීමට මව්පියන් නොකත් උත්සාහයක් නැහැ. මේ තියෙන தත්ත්වේ වැඩ අවසන් වෙලා නැති නිසා මේක ගරා වැටෙමින් පවතිනවා. නැවත මේක ඉදි කරලා ප්‍රයෝජනයට ගැනීමට හැකි පරිදි මේක සංවර්ධනය කරන්න පුළුවන් නම් විශාල වශයෙන් වටිනවා. මේ දරුවන්ගේ මව්පියන් දිවි සරි කරගන්නේ ජීවිත කාලය පුරාම මහ පොළව සමග ඔට්ටු වෙමින්. ඔවුන්ගේ දරුවන්ටත් සබය එකලු කරන්නට අද හැප්පෙන්නට සිදු වී ඇත්තේ තාලෙට තබන සෑම පියවරක් පාසාම දුහුවිලි නැගෙන බිමකයි. සිහින දකින වේදිකාවක තාලෙට පාද තබා ප්‍රේක්ෂක නෙත් පිනවන්නට මේ දරුවන්ට කප්පරකල් බලා සිටින්නට සිදු වෙයිද? සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.